ලෝකයේ බොහෝ රටවල් විසින් COVID-19 වෛරසය පාලනය කිරීමට එන්නත් සම්බන්ධයෙන් පරීක්ෂණ අත්හදා බැලීම් නිරන්තරයෙන් සිදු කළ පසුබිමක සාර්ථක එන්නතක් සම්බන්ධයෙන් සියල්ලෝගෙම අවධානය යොමු වූයේ COVID හමුවේ ලොව බලවත් රටවල් පවා දනින් වැටි ඇති මොහොතකයි. දැනට වාර්තා වන අන්දමට එන්නත් 260කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂණ මට්ටමේ කටයුතු සිදු කරන අතර එයින් එන්නත් 15ක් පමණ දැනට පවතින්නේ සෛනික පරීක්ෂා කිරීමේ අවසන් අදියරේයි. සේනමුත් කොවිඩ් මාරයා තුරන් කිරීමට සොයාගත් මෙම එන්නත අවසන් හා සුබවාදී බලාපොරොත්තු විය හැකි අතර ලෝපුරා කෝටි ගණන් ජනතාවගේ සිත් සතන් පමණක් නොව ශ්‍රී ලාංකික ජනතාවගේද බලාපොරොත්තු යථාර්ථයක් කරමින් මේ වන විට මෙම එන්නත ලාංකීය අපිට ලැබී ඇත. සෞඛ්‍යංශ කඩිනමින් එන්නත් කරන ආරම්භ කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරන අන්දමට මෙසේ ලබා දී ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නතයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ප්‍රමුඛ වශයෙන් අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලබා දීමට නියම වී ඇති අතර වයස් භේදයකින් තොරව විවිධ සංකූලතා ඇති පුද්ගලයින්ට එන්නත ලබා දීමට නියමිතව තිබෙනවා. එසේ ක්‍රමානුකූලව වයස අවුරුදු 50ත් 59ත් 40ත් 49ත් ආදී ආකාරයට එන්නත ලබා දීමට මේ වන විට කටයුතු කර ඇති බවත් කොවිඩ් නිසා මරණයේ සිදුවීමට වඩාත් ඉඩකඩ ඇති 60ට වැඩි හා සංකූලතා තියන අයට එන්නත් ලයිස්තුවේ ප්‍රමුඛතා දීමට සෞඛ්‍යංශ කටයුතු කර ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙනවා. එමෙන්ම දිනෙන් දින මෙරට සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාවද ඉහළ දමා ඇති අතර විවිධ වූ වෛරස් ප්‍රභේද මෙරට ප්‍රදේශ කිහිපයකින්ම හඳුනා ගැනීමත් සමගම ඉත අවදානම්කාරී තත්ත්වයකට පත්ව තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය ශාස්ත්‍රයේ බොහෝ අය පෙන්වා දෙන මොහොතක කොරෝනාවට එරෙහිව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා ගැනීමට ජනතාව තුළ ඇති වී ඇත්තේද මහත් උනන්දුවකි. සංගත රෝග විද්‍යායතන දත්තානුව කොරෝනාවට එරෙහිව ලබා දෙන ඇස්ට්‍රසෙනිකා එන්නත මෙරට පුද්ගලයන් 739,562කට මේ වන විට ලබා දී තිබෙනවා. තවද කොවැක්ස් පහසුකම් යටතේ තවත් එන්නත් 264,000ක් පසුගිය දිනක මෙරටට ලැබුණු අතර එම එන්නත් ප්‍රමාණය කොරෝනා අධිවදානම් ප්‍රදේශවල වෙසෙන අවුරුදු 60ට වැඩි ජනතාවට ලබා දීමට කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍යන් තුළ විවිධ වූ වැරදි මත පැතිරී යාමත් සමග තරුණ කාන්තා ප්‍රජාව එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක් වී තිබෙනවා. කොවිඩ් එන්නත හේතුවෙන් කාන්තාවන් වඳභාවයට පත්වන බවට සමාජ මාධ්‍ය තුල සංසරණය වන විවිධ ව්‍යාජ ප්‍රකාශ හරහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව සමහර කාන්තාවන් ප්‍රකාශ කර තිබෙනවා. මම වැක්සින් එක ගහන්න ලොකු බලාපොරොත්තුවකින් හිටියේ. මොකද මම රැකියාව කරන්නේ කොළඹ. මම විවාහ වෙලා තාම ලොකු කාලයක්වත් නැහැ. දරුවෙක් බලාපොරොත්තු වෙන ඉන්න නිසා මේ එන්නත ලබා ගන්න මට බයක් ඇති වුණා. දරුපල නැති වෙනවා කියලා ගොඩක් දෙනෙක් මට කිව්වා. ඒ වගේම ගෑනු අයට ගොඩක් අමාරු වෙනවත් කියලා කිව්වා. සමහර වෛද්‍යවරුන් කියනවා පසු කාලීනව දරුපල නැති වෙන්නත් පුළුවන් කියලා. ඉතින් බයට මම වැක්සින් එක ගහන්නේ නැහැ කියලා හිතුවා. මේ පිළිබඳ අපකල විමසීම් වලදී තරුණ කාන්තාවන් විශාල පිරිසකගේ මතය වූයේ මෙයයි. කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීමෙන් ඇත්තටම කාන්තාවන් වඳභාවයට පත්වෙනවාද? ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාද්මිකතා ප්‍රතිශක්ති වේදහ සෛල වෛද්‍ය විද්‍යා අධ්‍යයනංශයේ ප්‍රධානී චන්දිම ජීවන්තර මහතාගෙන් මෙවර විමසා සිටියේ එන්නත සම්බන්ධයෙන් පැතිරී ඇති ජනතා මතය පිළිබඳවයි. මේ වෙනකොට කොරෝනා වෛරසයට කෝටි ගණනාවක් බිලි වෙලා ඉවරයි. මේ වෛරසයෙන් බේරෙන නම් විසඳුම් දෙකයි අපිට තියෙන්නේ. එකක් තමයි මේක ලෝකයට හැදිලා හොඳ වෙන්න දෙන එක. ගොඩක් මිනිස්සු ඒකෙන් මැරෙන්න පුළුවන්. අනිත් එක තමයි වෛරසය හැදෙන්න කලින් අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ලබා දෙන එක. ප්‍රතිශක්තිය ලබා දෙන්න පුළුවන් නූතන ක්‍රමවේදය තමයි වැක්සින් එක ගන්න එක. දැනට ලෝකයේ මේ වෛරසයට අදාළ වැක්සින් පිළිබඳව සෛනික අත්හදා බැලීම් වලදී එන්නත් වර්ග හතරක් තියෙනවා. බෝල් වෛරස්, ප්‍රෝටීන් සබ් යුනිට්, විරල් වෙක්ටර් සහ න්‍යූක්ලීන් ඇසිඩ් මේවා යොදාගෙන තමයි ප්‍රධාන වශයෙන් මේ වැක්සින් එක නිර්මාණය වන්නේ. මුලින්ම ලංකාවට ගෙන මේ ඇස්ට්‍රසෙනිකා වැක්සින් එක අපි ඉහත කී කාණ්ඩ වලින් විරල් වෙක්ටර් විදිහට තමයි හඳුන්වන්නේ. දැනට මේ එන්නත ලෝකයේ අවුරුදු 18ට වැඩි අයට ලබා දීමට හැකියාව තිබුණත් ලංකාවේ තීරණය කරලා තියෙන්නේ අවුරුදු 30ට වැඩි අයට ලබා දීම සුදුසුයි කියලා.
සමහර විට මාත්‍රාව වෙනත් වැක්සින් වර්ගයකින් ආවොත් ඉදිරියේදී එක වෙනස් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමේදී පොදු ජනතාවට ගැටලු රාශියක් මේ වෙනකොට මතුවලා තියෙනවා. එකක් තමයි ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ගත්ත අයට දෙවන මාත්‍රාව අලුත් එකක් වුණොත් මොකද වෙන්නේ? මෙතනදී කියන්න ඕන දැනට තියෙන දත්තවල හැටියට එක වැක්සින් එකක් ගහලා දෙවෙනි මාත්‍රාවට වෙනත් වැක්සින් එකක් එන්නත් කිරීමේ හැකියාවක් නැහැ. එහෙම අවසරයකුත් නැහැ. ඇස්ට්‍රාසෙනිකා එන්නත නම් මාත්‍රා දෙකම ලබා දිය යුත්තේ එම එන්නතෙම පමණයි. ඒක වෙනස් වන්නේ නැහැ. දෙවන මාත්‍රාවට වෙනත් වැක්සින් එකක් ලබා දුන්නොත් ප්‍රතිශක්තිය වැඩි වෙනවාද කියලා දැනට ලෝකය පුරා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා. ඒ පරීක්ෂණ වාර්තා අනුව මාර්තු අවසානයේ අප්‍රේල් වෙනකොට අපේ රටේ එන්නත් සම්බන්ධ වෙති මාර්ගෝපදේශන වෙනස් වන්නට පුළුවන්. පොදු ජනතාවට තවත් තියෙන ගැටලුවක් තමයි ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාගත් පසුව වෙනත් රෝග සඳහා එන්නතක් ලබා ගන්න පුළුවන්ද කියන එක. ඒක බොහොම වැදගත්. මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගෙන වෙනත් එන්නතක් ලබා ගන්නවා නම් දින 14ක්වත් කල් ගත විය යුතු වෙනවා. සාමාන්‍ය එන්නත් දෙකක් අතර පරතරය දින 14ක් තිබිය යුතුමයි. විදේශගත වෙන අයට තාම මේ එන්නත අනිවාර්ය වෙලා නැහැ. ඉදිරි මාස 3 ඇතුළත ලංකාවෙන් පිටවන අයට එන්නත ලබා ගැනීම අනිවාර්ය වෙන්න පුළුවන්. ඒත් එක්ක රටානුව මේ වැක්සින් එක වෙනස් වීමට බොහෝ ඉඩකඩ තියෙනවා. මේ එන්නත ලබාගත් පසු විවිධ අතුරු ආබාධ ඇති වෙනවද කියලා පොදු ජනතාව තුළින් අනිසිබියක් මේ වෙනකොටත් ඇති වෙලා තියෙනවා. ඇත්තටම ප්‍රධාන වශයෙන් කෙනෙකුට ඇඟපත වේදනාව උන එන්නත ලබා දුන්නත් ඒ වේදනාව කැක්කුම ඇති වෙන්න පුළුවන්. මේවා වැක්සින් එකක් ගැහුවම එන සාමාන්‍ය අතුරු ආබාධ විදිහටයි අපි සලකන්නේ. ඕනෑම වැඩිහිටියෙකුට අද්දකීම් තියෙනවා, පොඩි දරුවෙකුට, මාස ගණනක දරුවෙකුට වැක්සින් එකක් දුන්නම එන සාමාන්‍ය තත්ත්වය. ඒ නිසා මේ වගේ වැක්සින් එකකින් උන ගැනීම සාමාන්‍ය දෙයක්. එන්නත ලබාගත් අය අතපය රිදෙන්නේ නැති වුණත් වෛද්‍යවරයා ළඟට දුවගෙන එනවා. මොකද මට අතුරු ආබාධ නැති කියලා. ඒක සාමාන්‍ය දෙයක්. ඒට බිය විය යුතු නැහැ. පැය 48ක් ඇතුළත ඒ අතුරු ආබාධ යථා තත්ත්වයට පත් වෙනවා. එකක් තමයි මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත්තම වඳභාවය ඇති වෙනවා කියලා විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වෙනවා. ඒ වගේ කතාව කොහෙන් ආවද කියලා හිතා ගන්නවත් බෑ. මොකද ඒකේ කිසිම සත්‍යතාවයක් නැහැ. මෙහෙම මිත්‍යාවන් පතුරවන්නේ බොහෝ දෙනාට එන්නත පිළිබඳව හරි අවබෝධයක් නැති නිසායි. මෙවැනි බියවැද්දීම් සිදු කරන්නේ එන්නත් කිරීමේ වැඩසටහන් කඩාකප්පල් කිරීමේ චේතනාවෙන් කියලායි අපිට හිතෙන්නේ. විවාහ වෙලා දරුවන් බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් මේ එන්නත ලබාගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් කැතිවන්නේ නැහැ. වඳභාවය සහ මේ වැක්සින් එක සමග සම්බන්ධතාවයක් නැහැ. අපි මේ එන්නත ප්‍රමුඛව ලබා දෙන්නේ හෘද රෝග, දියවැඩියාව, ඇදුම රෝග තියෙන අයටයි. මොකද මේ එන්නතෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ කොවිඩ් වැළඳුණු කෙනෙක් මිය යන එක නතර කරන එක. ඒ නිසා දියවැඩියාව, ඇදුම, හෘද රෝග, රුධිර පීඩනයේ තියෙන අය මේ එන්නත ලබා දෙන්න ලයිස්තුවේ ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි. එවැනි අයට අපි කියන්නේ අනිවාර්යෙන් මේ එන්නත ලබා ගන්න කියලා. මේ අතර ගැබිනි මව්වරුන්ට එන්නත නොදෙන්නේ එන්නත හොඳ නැති නිසා නෙවෙයි. ඒ සම්බන්ධව තම පරීක්ෂණ සිදු කරලා නැති නිසායි. ඒ වගේම කිරිදෙන මව්වරුන්ට අවදානම් රෝග තිබේ නම් එන්නත ලබා ගන්න පුළුවන්. ඒත් මේ කාණ්ඩවල තම පරීක්ෂණ සිදු වෙලා නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන ආකාරයට කොරෝනා වෛරසය වැළඳුණු බවට PCR පරීක්ෂණයෙන් තහවුරු කරලා තියෙන අයට මාස 6ක් මේ එන්නත ප්‍රමාද කිරීමේ හැකියාවක් තියෙනවා. ලංකාවේ සොයාගත් පළමු කොරෝනා රෝගියා වන ජයන්ත මහතාගෙන් අපි සාම්පල අරගෙන පරීක්ෂණ කළා. එතුමාට කොරෝනා හැදිලා අවුරුද්දකට පස්සේ ස්වභාවික ප්‍රතිදේහ ඒ ආකාරයෙන්ම රැඳිලා තියෙනවා. ඒක ඉතාම සුබදායි තත්ත්වයක්. හැබැයි කෙනෙක් උණ රෝගයෙන් පෙළෙන අතර කොරෝනා වෛරසයයි සැකකල හැකි ලක්ෂණ තියෙනවා නම් මේ වැක්සින් එක ලබා ගැනීම සුදුසු වන්නේ නැහැ. කෙසේ නමුත් ඇස්ට්‍රාසෙනිකා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවසර ලැබීමත් සමග වෛරසය පාලනය කර ගැනීමට හැකි වේයයි ප්‍රාර්ථනා කර සිහිනේ යථාර්ථයක් වන්නට තිබියදී COVID-19 වෛරසයේ තවත් අලුත් ප්‍රභේදයක් එක්සත් රාජධානී හමුවේයයි තවත් හෙණයක් හිස මතට කඩාපාත් විය. B117 ලෙස හඳුනාගෙන ඇති නව COVID-19 වෛරසයේ B117 ලෙස හඳුනාගෙන ඇති නව COVID-19 වෛරසයේ බලපෑම මේ වන විට ශ්‍රී ලංකාවටද තදින්ම එල්ල වී ඇත. බ්‍රිතාන්‍ය ඇතුළු ලෝකයේ රටවල් 5කට පමණ ව්‍යාප්ත වී ඇති මෙම වෛරස් ප්‍රභේදය සොයාගනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේදහා සෛලජෛව විද්‍යා අංශය විසින්. එංගලන්ත නව කොරෝනා වෛරස් ප්‍රභේදයේ දිගුව ශ්‍රී ලංකාව තුළින් හඳුනාගත් විද්‍යාඥ කණ්ඩායමේ අධ්‍යක්ෂ
ප්‍රතිපක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගෙන් කොරෝනා වෛරසයේ ප්‍රභේදවල නවතම පරීක්ෂණ තොරතුරු අපි විමසුවා. එංගලන්ත වෛරස් ප්‍රභේදයේ අපිට කොළඹ මීගම අවිස්සාවේල බියගම වත්තල ඉංගිරිය මතුගම මන්නාරම යන ප්‍රදේශවලින් ලබාගත් හමු නියැදවලින් තහවුරු කර ගැනීමට හැකියාව ලැබුණා. එම ප්‍රභේදයේ වන්නේ එංගලන්තයේ හඳුනාගත් B117 කියන කාණ්ඩයයි. ලංකාවේ දැනට ප්‍රධාන වශයෙන් තියෙන කොරෝනා ප්‍රභේදය තමයි B114 කියන ප්‍රභේදය. ඊට අමතරව රට තුල තියෙන වෛරස් ප්‍රභේද රටට පිටින් ඇතුළු වී ව්‍යාප්ත වූ වේවායි. පිටින් ලංකාවට ආපු ප්‍රභේද නිරෝධායන මධ්‍යස්ථාන වලින් එළියට ගියේ නැහැ. අපි හැම ප්‍රදේශයකම නියෝජනය වන පරිදි නියඳ කිහිපයක් තෝරාගෙන පරීක්ෂණ කළා. එතනදී බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් 13ක් පමණ අපට හමු වෙලා තියෙනවා. මේ වෛරස් ප්‍රභේදයේ වේගයෙන් පැතිරී යාමේ හැකියාවද වැඩි. රටේ කොරෝනා වෛරසයේ ශීඝ්‍ර වැඩිවීම පසුගිය දිනවල දකින්නට ලැබුණේ මේ නව වෛරස් ප්‍රභේදය නිසා විය හැකියි. අපි දැනට COVID-19 වෛරසයට එරෙහිව ලබා දෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත දුන් දවසේ ඉඳලම අවශ්‍ය කරන දත්ත ලබාගෙන අපේ ජනතාවගේ ප්‍රතිශක්ති කොහොමද කියලා අධ්‍යයනය කරන්න පටන් ගත්තා. මේ ප්‍රතිශක්තිය ගොඩනගන්නේ ක්‍රම දෙකකට. එකක් තමයි අපේ ඇඟේ සුදු රුධිරාණු හරහා T-cells ඒ ආශ්‍රිතව ප්‍රතිදේහ හදනවා. මේ ප්‍රතිදේහ හැදෙන්නේ කොහොමද කියලා 2000කට අධික පුද්ගලයන්ගේ නියඳි තෝරාගෙන පරීක්ෂණ සිදු කරගෙන යනවා. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල තවමත් PCR පරීක්ෂණ කරගෙන යනවා එංගලන්ත ප්‍රභේද තවමත් බාහිර සමාජයේ තියෙනවද කියලා. අපි මේ වෛරසයේ පිළිබඳව පරීක්ෂණ සිදු කරගෙන යනවා. දැනට අපිට ලැබිලා තියෙන වාර්තාවට අනුව වෛරසයේ ආසාදනය වෙන රෝගීන්ගේ අඩුවක් තියෙනවා. කොළඹ නියැදවලින් ගත්තම කලින් පොසිටිව් වීමේ ප්‍රතිශතය 50%ක් තිබුණා. දැන් ඒක ටිකෙන් ටික අඩු වෙලා තියෙනවා. මේ වන විට කොරෝනා පැතිරීමේ පැහැදිලි අඩුවීමක් පෙන්වා තියෙනවා. මේ එන්නත තවමත් ලංකාවේ අඩු ප්‍රතිශතයක් තමයි ලබා දී තියෙන්නේ. ඉදිරියේදී මේ එන්නත සමග කොරෝනා වෛරසය ගොඩක්ම අඩු කරගැනීමේ හැකියාවක් ලැබෙවි කියලා අපි හැමෝම විශ්වාස කරනවා. ඒ වගේම මාරාන්තික ආසාත්මිකතා තියෙන අයට පවා මේ එන්නත ලබා දීලා පරීක්ෂා කරලා තියෙනවා. ඒ පරීක්ෂණ අනුව විශාල ආසාත්මිකතා තාම ඇති වෙලා නැහැ. මේ එන්නත වෛරස් දෛශික මතපද නම් වූ එන්නත. මේවා සාම්ප්‍රදායික එන්නත් වලට වඩා වෙනස් වන්නේ ඒවායේ ඇත්ත වශයෙන්ම ප්‍රතිදේහක ජනක අඩංගු නොවන නමුත් ඒවා නිපදවීමට ශරීරයේ සෛල භාවිතා කිරීම නිසායි. ඔවුන් කරන්නේ ප්‍රතිදේහ ජනක සඳහා ජානමය කේතයක් ලබා දීම සඳහා නවීකරණය කරන ලද වෛරසයක් භාවිතා කිරීමයි. ටී සෛල මගින් ශක්තිමත් සෛලීය ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් මෙන්ම බී සෛල මගින් ප්‍රතිදේහ නිපදවීමේ වාසිය මේ එන්නතේ තියෙනවා. මෙවැනි වෛරස් දෛනික එන්නතකට උදාහරණයක් විදිහට ඉබෝලා එන්නත හඳුන්වන්නට පුළුවන්. ඒ නිසා මේ එන්නත ලබා ගන්න කිසිම කෙනෙක් අනිසි බියක් ඇති කර ගන්න ඕන නැහැ. පිළිකා ඇති වෙනවා, වඳ වෙනවා කියන ඒවා විද්‍යාත්මක පදනමක් නැති ප්‍රකාශ. ඒවට රැවටෙන්න එපා. මේ රෝගයෙන් බේරී ඉන්න නම් මේ වෙලාවේදී කළ යුතු එකම දේ ප්‍රතිශක්තිය ගොඩනගා ගැනීම පමණයි.